අයිබුවන් සතියක් ලංකාවේ එතකොට ලෝකෙ වටේ වෙච්ච දේවල් පොඩි සමරියක් ගේන්න ඕනි කියලා අපි හිතුවා. ඒකන හොඳම කෙනා අපි සම්බන්ධ කරගත්ත කැප්ටන් කලු. He's the man. Right, අපි ලෑස්තින්නේ ඔයාට සමහරට මගහැරෙන්න පුළුවන්. ගැලපෙනේ විතරක් උන් කියන්නේ. මේ මගහැරෙන්න පුළුවන්. ඒ දේවල් ඔක්කොම එකතුවක් අපි පොඩි 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 වීඩියෝ එකක් වැඩි වෙලා යන වගේ data analysis එන්නේ ටක් ගාලා බලන්න පුළුවන්. ඉතින් මොකද උනේ? පහුගිය සතියේක කාලේ මොකද උනේ කලු? කැප්ටන් කලු. ඇත්තටම ටින්ටින් මේ දැන් පහුගිය සතියේ අපි ගත්තොත් මේ දැන් අපි ඡන්දේ කියලා එකක් මේ ඇහෙනවනේ මේ කතාව. ඡන්දයක් මොකක් හරි තියන්ද යනවා කියන්නේ. නෑනේ. ඒ නැද්ද? ඡන්දේ කියලා කියන්නේ සෙලවෙන මනස. ඡන්දේ නෑ කියන එක වෙනම කතාවක්. හැබැයි දැන් මේ ඡන්දෙදි දැන් මේ ඡන්දෙදි ටින්ටින් මේ වැඩිපුරම කතා නොවන දේ ඡන්දේ. තේරුණා මම ඒ කියපු හරුපේ මොකද්ද කියන්නේ? නෑ. දැන් ඡන්දයක් වුණාම සාමාන්‍ය මොනවද අපි කතා කරන්නේ? පෝස්ටර්. නෑ, ඔය පෝස්ටර්. එතකොට බෝතලේ. බෝතලේ. බත් පැකට් එක. ඔව් හරි. දැන් ස්පොන්ජි වගේ වයන පොඩ්ඩක් නවත්තනවා මේ ස්ටේෂන් එකේ ජුට්ට නවත්තනවා. දැන් මේ ඡන්දෙ කිව්වහම එක්කෝ ඡන්දෙ දාන හැටි නේ? ඡන්දෙ ඇඟිල්ල පාට කරන හැටි. ඇඟිල්ල පාට කරන හැටි. ඒක ඡන්දෙ තියන්නේ කොහොමද? ඒවනේ සාමාන්‍ය කතාවෙන්නේ. හැබැයි මේ ඡන්දෙ බැලුවාම නිකන් මට හිතෙනවා මේ යාචකවරුන්ගේ සම්මේලනය වගේ. නෑ 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 මුකුත් නෑ. නැති ඒව විතර නැහැ. නැති බණේ විතරයි ඇහෙන්නේ. හල්ලි නෑ. තියන්න විදිහක් නෑ. එහෙම දේවල් අපිට හැමතැනින්ම ඇහෙන්නේ. දැන් මේකේ ලොකුම තැනට ආවා පහුගිය දවස් දෙක තුන යනකොට. මොකද දන්නවද? මේ අර ඡන්දේ අපි සලකුණු කරන පත්‍රිකාව තියෙනවා. දැන් මේ පත්‍රිකාව මුද්‍රණය කරන්නේ ගවර්න්මන්ට් ප්‍රෙස් එකේ. දැන් මුද්‍රණාලය කියලා කියන්නේ. ඒකේ තමයි ගහන්නේ. දැන් පත්‍රිකාව ගහන්න බැහැයි කියලා කියනවා මුද්‍රණාලය. සල්ලි නෑ. සල්ලි නෑ. හබක් නෑ. කමන්නේ නිදහස් උත්සවයේ තිබ්බනේ. ඔව්. ඒක අඩු වියදමින් අපි කළේ. හැබැයි ඒක ඉතුරු සල්ලි ටික ගැන මුකුත් අපි කතා කරන්න ඕනේ නැහැ. එදාට ගිය වියදම ඒක අඩු වුණා. ඒක වෙනම කතාවක්. නමුත් මේ දැන් මැතිවරණ සම්බන්ධයෙන් ගත්තාම මොනවා කරන්නවත් පත්‍රිකාව ගහන්න. පත්‍රිකාව ගහන්න සල්ලි නැහැ. සල්ලි නැහැ. හරි. හැබැයි සල්ලි හොයාගන්න පොඩි ක්‍රමයක් තියෙනවා. ඒක ඕනේ. නෑ නෑ නෑ. සල්ලි හොයාගන්න ක්‍රමයක් තියෙනවා. ඊළඟ නිවුස් එක. ආ එහෙමයි. අපේ බිල් එක පොඩ්ඩක් වැඩි කරලා ගත්තනම් තව බිලියන ගාණක් හොයාගත්තා. මොකේ බිල් එක? ඇයි ලයිට් බිල් එක? ලයිට් බිල් එකේ වැඩි දැන් කැරෙක් කැරෙකේ තියෙනවනේ. ඔව්. දැන් අපි දන්නවා මාස 6-7කට කලින් ලොකු ගාණකින් වැඩි වුණා. හරි. දැන් මේක දරාගන්න බැරුවනේ අපි ඉන්නේ. හැබැයි 166කින් ආපෝ ෂොට් එක දෙන්න දැන් ඔක්කොම කතා බහ කරලා තියෙන්නේ. ඈ 166කින් පොඩි ගාණකින් නෙවෙයි. දැන් මේ වැඩේ තියෙන්නේ ඔතනත් වෙලාවට හිතනවා තින්ටි මේ ඔක්කොම කට්ටිය බොහොම මේ සහෝදරකමින් ස්ක්‍රිප්ට් එකක් හදලා රඟපානවද කියලා. එයි දන්නවද? දැන් හිතන්නකෝ මෙහෙම. ඇත්තටම වැඩි කරන්න ඕනේ ගාන 50යි. 50යි. හිතන්නකෝ නිකන් හරිද? ඇත්ත කරන්නේ නෙවෙයි මම මේ කියන්නේ. වැඩි කරන්න ඕනේ ගාන 50යි. දැන් මම ටින්ටින්ට කතා කරලා කියනවා මේ ටින්ටින් මට වැඩි කරන්න නම් ඕන 50යි. අපි දාමු 60ක්. මම 80ක් විතර කියනවා. හරිද? යකෝ විතර වැඩි. නෑ ගමන 80ක් විතර කියනවා. තමුන් ඇවිල්ලා කියන්න ඕනේ බොරුවට මට හෙන ගේම් එකක් ඉල්ලන්න ඕනේ මේ 80 දෙන්න බෑ මාර 80 මිනිස්සුන් දරාගන්නේ කොහමද කියලා කියනවා. දැන් අපි දෙන්න රණ්ඩු වෙනවා. ආ දැන් මට උනේ ගාන දින 50 ඈ. කොහොම ගිහිල්ලා මේ ටික දවසක් ගිහිල්ලා 60කට විතර වැඩේ ගෙනල්ලා වැඩි අතරයි. දැන් එතන තමයි දැන් ඇවිල්ලා තියෙන්නේ. හරි. මේ එතකොට අර මේ සහෝදරයා කියද්දි මට නිකන් ඇහුණ අර මේ මන්ත්‍රී සහෝදරය සීන් එකක් යනවනේ. මන්ත්‍රීතුමා යන්නේ. ඕ දැන් ඒගොල්ලෝ ආවහම අර රතුපාට කට්ටිය. ඒගොල්ලෝ මන්ත්‍රීතුමා කියලා කියන්නේ නැහැලු. ආ. ඔව්. දැන් ඒගොල්ලෝ කියන්නේ මන්ත්‍රී සහෝදරයා කියලා. ආ. දැන් ඔය මේ ටෙලිසිල මහත්තයා වේදිකාවේ කියලා තිබ්බේ. දැන් ඒතර මම දැක්ක අර මේ පත්‍රයක තියෙනවා මේ කතානායකතුමාට කියන්නේ ඒතර බාප්පද කියලා. ඇයිදන්නද මේ මන්ත්‍රීවරු? ජනාධිපති අයියා ජනාධිපති සහෝදරයා සහෝදර අපි ඒක කතා කරන්නේ ජනාධිපති සහෝදරයා. ඒක අරගොල්ලෝ ඔක්කොම සහෝදරවරුනේ. ඊට පස්සේ ඇති මොනවද දුන්නේ? ඊට පස්සේ ගන්න පුළුවන් අර විනිසුරුතුමාගේ වාහනේ උසපු එක. ඒ මොකක්ද ඉන්නේ? සුව ගන්නනේ මෙහෙමයි. දැන් විනිසුරුතුමාට වැඩිපුර ගයක් තියෙනවා පිළියන්දල බෑ. හරිද? දැන් විනිසුරුතුමා ඇඩ් එකක් දානවා පත්‍රේ මගේ රෙන්ට් එකට දෙන්න ඕනේ කියලා. හරිද? ඊට පස්සේ දැන් එනවා ඩයල් එකක් එනවා මේක බලන්න. ඇවිල්ලා විනිසුරුතුමත් එක්ක ගිහිල්ලා මගේ තට්ටු දෙකේ ගියා. උඩ තට්ටුවට ගිහිල්ලා එය බලවල ඉන්න අතරේ මෑන් එමෙහිට විනිසුරුතුමා කාමරයක් ඇතුළට කරලා දාලා ටක් ගාලා පඩි වෙලද මිනිහා දන්නේ විනිසුරුවෙක් කියලා. හරි. හා පඩි වෙල බහලාව කාර් එක උසයි යනවා. නෑ.
විනිසුරුගේ කාර් එක උස්සයි යනවා. හරිද? දැන් විනිසුරු කලබල වෙලා ගෝමාරි මේ එහෙමේ කළා ටෙලිෆෝන් කෝල් එකක් දීලා දොර ඇරගෙන එළියට ඇවිල්ලා බලනකොට කාර් එක නැහැ. මෑන් උස්සලා. දැන් පොලිසිය හොගාලා හොයනවා කෝ කියලා මෑන්. තාම හම්බුනේ නැහැ. විනිසුරුවරේගේ වැඩක් තියෙන්නේ නැහැ. ඉතින් පොලිසිය හොගාලා බලනවා. හම්බුණා. ලොකු මේ ට්‍රයි එකක් දෙන්න උන්නේ නැහැ. මිනිහම කෝල් එකක් දෙනවා මේ විනිසුරුතුමාට. උත්සප මෑන් මොනවා කියලා? උත්සප මෑන් කෝල් එකක් දීලා කියනවා මේ අනේ සර් සමා වෙන්න මේ සර් විනිසුරුතුමෙක් කියලා දන්නේ පත්තරෙන්. ආ මේ පොළොන්නරුවේ දන්නේ හොරා සමාල්ලාට. ඒ පත්තරෙන් ඔක්කොම දැනගන්නේ. මේ සර් පත්තරෙන් තමයි මම දන්නේ සර් විනිසුරුතුමෙක් කියලා. මේ සර් I'm so sorry. So sorry sir. ඒකයි ඉස්සුවේ. සර් මට 105ක් විතර දෙන්න පොඩි නයි ටිකක් තියෙනවා සර් ගෙවා ගන්න. මම කාර් එක ගෙදරට ගෙනත් දීලා යන්නම්. ඔව්. එයාගේ නම්බර් එක කෝල් කරලා කියනවා. වාහනේ මං ගාවේ. සාමාන්‍ය හොරෙක්. සාමාන්‍ය. මේ ඊට පස්සේ අපිට කතා කරත හැකි ඔය මේ කරුණායක එයාපෝට් එකේ ඉඳලා. ඈ? එයාපෝට් එක පහුගිය සතියේ දවස් 3-4ක්ම ෆුල් ඇලර්ට් එකේ තිබිලා තියෙනවා. එයි. වටේ පාරවල් වහලා එමේ ලේසියෙන් ඇතුළට යන්න බෑ එන්න බෑ. දැන් මේ මේ කාටත් ප්‍රශ්නයක් කියලා මොකද්ද මේ කියන්නේ? දැන් අඩු ගානේ මේ කපුට එක්කත් ඉගිලෙනවද? කපුට ගියානේ කපුට ගිහිල්ලා ආවනේ දැන් කපුට එක්කත් ඉගිලෙනවද නැත්නම් අංකල් ටියක් යනවද යනවද සත්තුවත් බලන්න රට කියපු අංකල් කෙනෙක්වත් එනවද නැත්නම් කරා අල්ලගෙන අමාරුවෙන් ඇවිදින අංකල් කෙනෙක් යනවද මොකද්ද මේක එලිසබෙත් මවුන්ට් එලිසබෙත් එකට යනවද මවුන්ට් එලිසබෙත් එකට යනවද මේ ප්‍රශ්න හරි බලනකොට ආරංචි හරියට සුද්ධ සෙට් එකක් ඇවිල්ලා තියෙනවා ඇමරිකාවේ හරිද සෙට් එක ඇවිල්ලා මේ කොමාරි වාහන 12ක විතර නැගලා ගිහිල්ලා අදටත් දන්නේ නැහැ කොහෙද තොලොංචුනේ කියලා. හැබැයි මේ දැන් මේක ජනමාධ්‍ය හරි මේ මේකන්නේ තියෙන්නේ මේ වගේ දෙයක් නේ කුතුහලයනේ. ඉතින් අහලා තියනවා දැන් මේ මේ මොකක්ද කවුද ආවේ? කවුද ආවේ කියන වාහන 12යි. වචන තුනයිලු කියන්නේ. මම ටෙලිෆෝන් කෝල් එකක් ගත්තාම මේ හෙලෝ එයාපෝට් එකෙන්ද? ඔව් කතා කරනවා. මේ මෙහෙම කට්ටියක් ආවද විදේශීය නියෝජිත කට්ටියක්? ඔව් සර් ඇවිල්ලා නම් තියෙනවා බට් සර් මේක top secret සර් කියන්න බෑ ආයි තව කෙනෙක් කෝල් කරලා අහනවා මේ වෙන විදිහකට මේ අර ආපු කට්ටිය ගියාද ඒ කට්ටිය ගියා හැබැයි top secret ඒ කියන්නේ අවසානයේ හිතා ගන්න ඕනේ top secret මේ තව මොකද්ද බස් එක උස්සුවද බස් එක උස්සුවද ආ බස් එක උස්සලා බස් එක උස්ස මේ අර පොඩි කාව ආදාසියට ගෙන අරගෙන මං හිතන්නේ එහෙම වෙන්නත් පුළුවන් නැත්තම් බස් එක ඉස්සෙ දැන් දන්නේ තේර අපි කාරණාව කියලා මේකයි උනේ කොන් නෑ කොද්දුත් තමයි මම දන්නේ නෝ යන දැන් මෙහෙමයි වැඩේ දැන් ඩ්‍රයිවර් මහත්තයයි සාමාන්‍යයෙන් පුරුද්දක් තියෙනෝනේ ළංගම බස් වල ප්‍රයිවට් බස් කරනවා ගොඩක් කරා ළංගම බස් වල හරි රෑට අන්තිම මේ ටර්න් එක ගිහිල්ලා මේ ඒක දාගන්නෙත් යා ගෙවල් පාරෙම තමයි. ඉතින් දාගෙන බස් එක ගෙදර ගාව නතර කරලා කොන්තු සර් ඩ්‍රයිවර් වි ගෙදර යනවා. බස් එක ගොඩක් කියලා පාරයිනේ නැත්නම් තමන්ගේ වත්තේ හරි මේ තමයි නවත්තලා තියෙන්නේ. ඩ්‍රයිවර් මහත්තයා දැන් හවස ගිහිල්ලා මේ බස් එක නවත්තලා කොන්තු සර් වලට ගිහින් රයිට් මල්ලි ඒ උදේ හම්බෙව්. මේ මම යනවා තමුසෙත් යනවා උදේ එනවා කියලා කතා කරගෙන ගිහිල්ලා. කොන්දු උත්තර මල්ලි මම හිතන්නේ යතුරු ඉල්ල ගන්න නැති මොකක් හරි ඉතින් අයියේ මන් තියා ගන්නම් මගේ දැන් මිනිහ මෙහෙම දාගෙන සාර්ථක නේ නේ සීටි බිබස්සල යතුරු ආ යතුරු නැහැ නේ වයර් එක මේ වයර් එකන්නේ ඔව් කොහොම හරි ඉතින් ගිහිල්ලා කොහොම හරි බස් එක නැහැල උදේ බලනකොට කොන්දු උත්තර මල්ලි පොලිසියලු විස්තරේ බලන මොකක්ද දන්නවද වෙලා තියෙන්නේ මෑන් මාරය ඇවිල්ලා මේ බස් එක ස්ටාර්ට් කරගෙන කොන්දු උත්තර ගිහිල්ලා ගිහිල්ලා තියෙන්නේ මේ ගර්ල් ෆ්‍රෙන්ඩ් හම්බෙන්න girlfriend call valentine එකට valentine girlfriend කියලා මේ බස් එකත් තරන් එනවා මේ ඔයා ඉන්න බබා මං එනවා මේ අපේ අපේ එකේ යන්න බස් එකේ යන්න ඕන යන්න ඕනේ දැදී බස් එක ලොකුයිනේ අපිට ඉතින් මේක පාරාදීසයක් වගේ මේ අපි ඔව් අපි මේ බස් එක අරන් එන්න කියලා එහෙම නැහැ නේ ඊට පස්සේ මගදී හැපිලා ඒ ඔව් හරි ඒක තමයි කියන්නේ ඉතින් ඔයාලා බලනකොට ඌ ඩ්‍රයිවර් නෙමෙයිනේ ඔව් ඇතුලේ ඉතින් එහෙම තමයි උනේ පෞගී සතිදී වැඩකට ඇදදී වගේ පොඩි එහෙ ඕව තමයි උනේ ලෝකෙත් එහෙම ලෝකෙ අපි කිව්වේ නැහැ නේ තුර්කිය තුර්කිය දැන් තුර්කිය මැරිච්ච ගාන 50,000කට කිට්ටුවෙනේ ඕකෙත් වෙන වෙන සිද්ධි ටිකක් දැන් කතා වෙන එකක් තමයි සංවේදී සිද්ධි ගොඩක් තිබුණා ඒ අතරේ දකින්න තියෙන ඉන්ටර්නෙට් එකේ යන ෆොටෝ එකක් මේ එක බිල්ඩින් එකක් තියෙනව මුකුත් වෙලා නැතුව. හා හරිද? හැබැයි වටේ තියෙන ඔක්කොම කැඩිලා. හා මේ මන්ත්‍රී නිල නිවාසයක්ද දන්නේ? කෙලින් තියෙන විතර ඒක විතරක් හොඳට හදාගත්තත් දන්නේ නැහැ. හැබැයි මේ මේකේ මේ දැන් මේකෙන් පස්සේ නිකන් තුර්කි රජය නිකන් වෙන පැත්තක් ගැන හිතලා දැන් ඒගොල්ලෝ කියනවා බිල්ඩින් හදව ඔක්කොම කොන්ත්‍රාත්කාරයෝ. මේ බිල්ඩින් එකේ යට වෙලා මැරිච්ච නැති උන්. ඉන්නවනම් යන්නේ ඒ කට්ටිය පොඩ්ඩක් හොයලා දෙන්න කියලා පොලිසියට කියලා.
කොමරි දැන් අන්තිමට උන්ට හිතන ඇති මැරුණනම් මීට වැඩිය හොඳයි කියලා භූකම්පණයට යට වෙලා දැන් කොමරි 113 දෙනෙක් හොයාගෙන දැන් අතුරට දාලා දිනවලු හරියට හැදුවේ නැහැ කියලා. අපේ වුණා නම් බලන්න තිබ්බා. නැද්ද? ඔව්. නැහැ ඉතින් සමහරවල් මෙහෙමත් දන්නේ නැහනේ. මෙහෙ වගේත් දන්නේ නැහැ. උන්ටම කිව්වත් දන්නේ නැහැ මේ ආයිසී මේක කන්ට්‍රෝල් කරගන්න බෑ කියලා පොඩි එහෙම මෙහෙන් අපිට නරක නාමයක් ඇවිල්ලා තියෙනවා. අතුරට ගිහිල්ලා මාස දෙක තුනක් ඉඳලා මේක ෂේප් කරලා දෙනවා. ඊට පස්සේ මේ ඕක ගැනනේ කවුරුත් කතා කරන්නේ. ආපහු හදන්නත් බැරිය එළියට ඇවිල්ලා. හදන්නත් බැරිය එළියට ගිහිල්ලා ෂේප් පිළි කියලා කිව්වා දන්නේ නැහැ. පරණ චෙක් එකක් දෙන්න කිව්වා දන්නේ නැහැ ඇරියස්ලා තිබි. රයිට් කන්ට්‍රැක්ට් වල ඇති. ඇතිනේ? ඇති. රයිට්. රයිට් එහෙනම් ওই ටික තමයි අපිට මේ සතිය කියන්න දෙන්නේ. ඊළඟ සතියේ මොන හරි උන ගමන් අපි එකතු කරගෙන ඊට පස්සේ මේ වීඩියෝ එකත් එක්ක එන්න. Thank you. Bye-bye.